අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිබෙන් සිරස්තල මෙරට කොරෝනා සාධිතින් සංඛ්‍යාව 400ක් ඉක්මවා යයි දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව අද වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් පිරිසකට වෛරසය වැළඳෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිරව කිසිදු තීරණයකට එළඹිය යුතු නැහැ. ත්‍රිනිකායික මහා සංඝරත්නය අවධාරණය කරයි. උණුසුම් ඌ වලපනේ. නිරෝධායන නීති ඇතුළු සියලු නීති උල්ලංඝනය වෙයි. බහුතර ජනමතය ඇත්තේ මැතිවරණය පැවැත්වීමට බව ප්‍රසන්න කියයි. මෙය මැතිවරණයකට සුදුසු කාලයක් නොවේ. කැෆේ අවධාරණය කරයි. කුඩු ගෙදරටම නොමිලේ. නීතිය දැඩිව. मरदान प्रदेश කඳුරේදී මීට ප්‍රථම දිනයකදී ආසාදෙන් ලක් වූ පුද්ගලයා ආසාදෙන් ලක් වීමෙන් අනතුරුව PCR පරීක්ෂණ විශාල ප්‍රමාණයක් නාවික හමුදා කඳුර හුදකලා කිරීමෙන් අනතුරුව කරනු ලැබුවන් පස්සේ ඊයේ දිනේ ඒ පුද්ගලයා ඇතුළු 30 දෙනෙකු ආසාදනය වී තිබු බවට අපි තහවුරු කර ලැබුවා ඒ අනුව මේ දක්වා අද දිනේ සහ ඊයේ දිනේ කරන ලද PCR පරීක්ෂණ වලට අනුව තවත් 30 දෙනෙකු ආසාදනය වී ඇති බවට තහවුරු වෙනවා මේ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරේ අද දක්වා 60 දෙනෙකු COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා කනගාටු වෙන්න උනත් සඳහන් කරන්නට ඕනි ඇඳිරි නීතිය කාල සීමාව තුල අපි ජනතාවගෙන් ඉල්ලා හිටියා මේ ඇඳිරි නීතිය අපි පනවලා තිබෙන්නේ ඔබේ වගකීම ඉටු කරලා සංචරණය සීමා කරලා සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න කියලා. නමුත් මේ ඇඳිරි නීති කාල සීමාව තුල අපි ගත්තොත් බණ්ඩාරනායක මාවතේ එක පුද්ගලයෙ එම රෝගය සංගවාගෙන අනික් අයටත් බෝ කරලා එවැනි ආකාරයට හැසිරීමක් සිද්ධ වුණා. ඇඳිරි නීති කාලය තුල දණ්ඩාරනායක මාවතේ ඒ පිරිස නොයෙකුත් ආකාරයට කාඩ් සෙල්ලම් කරන ඒවා එහෙමත් නැත්නම් නොයෙකුත් ආකාරයට තමන්ගේ හමුවීම් සමාජ දුරස්ථභාවය තියාගෙන කරන කටයුතු කරන්නේ නැතුව ඇඳිරි නීතිය දැම්මත් එය නොසලකා වුන් කටයුතු කරලා තිබෙනවා. එහි ප්‍රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළඳීම. අදත් බණ්ඩාරනායක මාවතේ 11 දිනෙකට මෙම රෝගය තියෙන බව තහවුරු වෙලා තියෙනවා ඒ කිසිදු කෙනෙකුට රෝග ලක්ෂණ නැහැ ඒ වගේම තවත් පුද්ගලයේ සුදුවැල්ල ප්‍රදේශයේ වගකීම් විරහිතව ඇඳිරි නීති කාලයේ හැසිරිච්ච නිසා ඒ ප්‍රදේශයේ විශාල පිරිසකට රෝගිය වැළඳුණා ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට ගිය නාවික හමුදාවේ විශාල ප්‍රමාණයකට මෙම රෝගිය වැළඳුණා පුරවැසියෝ විදිහට එක වගකීම් විරහිත පුද්ගලයෙක්ගෙන් සිය ගානකට මෙම රෝගිය පැතිරෙන්නට පුළුවන් නිසා අපි ආදරයෙන් ඉල්ලා සිටින ඔබ සියලු දෙනාගේ ඔබේ වගකීම ඉටු කරන්න සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වාගෙන යන්න අද රාත්‍රී 8ට පනවන ඇඳිරි නීතිය නැවත සඳුදා පාන්දර 5 දක්වා ලංකාවේ සියලුම ප්‍රදේශවල බල පැවැත්වෙනවා ඇඳිරි නීතිය తాවකාලික විවත් කළ ප්‍රදේශවලටත් මේ අදාළයි ඒ අනුව හෙට දිනේ සෙනසුරාදා දිනේ ඉරිදා දිනේ ලංකාව පුරාම ඇඳිරි නීති තත්ත්වය පෙර පරිදිම ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම නිරන්තරයෙන් ජනතාව නගන ප්‍රශ්නයක් තමයි මේ තත්ත්වය පහවගොස් කවදාද සම්පූර්ණයෙන්ම පෙර පරිදි රට පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණේ ඒ සියල්ල රඳා පවතින්නේ ඔබගේ හැසිරීම මත අද දින COVID-19 ආසාදිත පුද්ගලයන් හැටියට 11 දෙනෙක් මේ වෙන විට බණ්ඩාරනායකපුර එම පළවෙනි සොයාගත්තු වත්තේ සහ අනිකුත් වතු කීපය ආශ්‍රිත ආසාදිතින් තමයි මේ හොයාගෙන තියෙන්නේ PCR පරීක්ෂණ 1142 මේක අත වශයෙන්ම සාමාන්‍යයෙන් අපි පවත්වා ගත්තේ 700 සීමාවේ ඊටත් පෙර අපි පවත්වා ගත්තේ 200 ගණන් වල සීමාවේ ඊටත් පෙර අපි පවත්වා ගත්තේ 125 සීමාවේ අද දින
මවිසින් සියලුම රෝහල් වලට දැනුම් දීලා තියෙනවා චක්‍රලේඛයක් මාර්ගයෙන් මේ රෝහල් අධ්‍යක්ෂකවරුන් ආයතන ප්‍රධානීන් මෙම චක්‍රලේඛයේ පරිශීලනය කරලා ඒ ජනතාවට හිමිවන ඒ සේවාවන් වෙනද වගේම ක්‍රමක්‍රමයෙන් ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස වැලිසර ඩාෆික හමුදා කඳුවරෙන් වෛරසය ආසාදිනේ වූ ඩාෆික හමුදා සෙබරුන් පිළිබඳව තහවුරු වීමත් සමග ඔවුන්ගේ පවුලේ සමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි PCR පරීක්ෂණය සඳහා යොමු කළ පුද්ගලයන් 529 දෙනාට කොරෝනා වෛරසය ආසාදිනේ වී නොමැති බව සෞඛ්‍ය අංශ අද තහවුරු කළා. යනුව හෙට දිනේ සිට එහි තොග වෙළඳාම් කටයුතු සිදු කිරීමටයි වෙළඳ සංගමයේ තීරණය කර ඇත්තේ. कोविड-19 वायरस आसादने ओ नाविक हमदा सेबुरुन तीस दिन को पिलिपत ई पसरवे वेलिसर नाविक हमदा कंदोरिन वार्तावी मन समक एम कंदोर मुलुमुनिन्म हुदकला क्रीमट सौख्य बलधारिन एतुलु आरक्षक अंश कटियुतु कला मेम कंदोरे सिजिना हार दहासकट अधिक नाविक पुद्गलिन हा ओंगे पौलुल सामाजिकिन्द PCR परीक्षण वित यम क्रीमट कटियुतु करना बपाई नाविक हमदा माध्य प्रकाशक लुतिनन कमाट इसुरु सूर्य भंडार महता संधान कले මේ අතර පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නාවික හමුදා සෙබලෙකුට වෛරසය වැළඳී ඇති බවට පළමුව අනාවරණය වුණා. ඒ අනුව ඔහු පදිංචිව සිටි පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමටයි පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දින කටයුතු කළේ. එසේම මෙම සෙබලා නඹුල්ලේ සිට හිඟුරක්ගොඩ දක්වා පැමිණි ලොරි රථයේ රියදුරු හා සහායකයාද PCR පරීක්ෂණ සඳහා අද පස්වරුවේ පොළොන්නරුව රෝහල වෙත ඇතුළත් කෙරුණා. මෙම නාවික හමුදා සෙබලාගේ මිතුරෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේදී තහවුරු වීමත් සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු IDH රෝහල වෙත මාරු කර යැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණේ. ඒ අනුව අදාළ නාවික හමුදා සෙබලාගේ මාබණ්ඩිය දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ඔහු ආශ්‍රය කළ පවුල් 7කට අදාළ පුද්ගලයන් 23 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර වැලිසර නාවික හමුදා කඳුරේ සේවය කර නිවාඩු පැමිණි කොරෝනා සැක සහිත නාවික හමුදා සෙබලෙකු PCR පරීක්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එසේම අදාළ සෙබලාගේ පවුලේ අයද ස්වයං නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර ඊයේ දිනේ වැලිසර නාවික හමුදා කඳුරෙන් වෛරසය ආසාදනය වූ නාවික බටේන් පිළිබඳ තොරතුරු තහවුරු වීමත් සමග එම කඳුරේ සිට නිවාඩු ලබා පැමිණි නාවික හමුදා සෙබලෙකු හා ඔහු ඇසුරු කළ නිවාස 4ක පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට නිරුව සෞඛ්‍ය නිලධාරීන් අද කටයුතු කළා. වැලිසර නාවික හමුදා කඳුරේ සේවය කරන ලබන සෙබළුන් පැමිණි බවට තහවුරු වූ කැප්පිරිපොළ නගරයේ පිහිටි හෝටලයක් දින 14ක කාලයක් වසා දමා එහි හිමිකරු ඇතුළු පවුලේ 5 දෙනෙකු ස්වයං නිරෝධායනය කිරීමට වැලිමඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් අද පියවර ගත්තා. මේ අතර මේ වන විට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයෙන් වන අතර ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 143ක් අතුරින් පුද්ගලින් 5 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට අද පෙරවරුවේ තහවුරු වුණා. එසේම මෙම වෛරස් රෝගීන්ගෙන් වැඩි පිරිසක් බණ්ඩාරනායක 123 වත්තෙන් වාර්තා වීමත් සමග එහි වාසය කරන පුද්ගලින් 152 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කර තිබෙනවා. මේ වාර්තා වූ රෝගී 5 දෙනෙක් ඉන්නවා. එතකොට 123 වත්තෙන් 3 දෙනෙකුත් අනිත් අය සුරමාවට්ටිකේ වැඩ කරපු පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සේවකීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා කටයුතු කළා. ඒ අනුව අදාළ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සේවකීන් ඇතුළු 529 දෙනෙකුගේ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි. එසේම මෙම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග වෙළඳාම සඳහා හෙට දිනේ සිට යලි විවෘත කිරීමටයි එම වෙළඳ සංකීර්ණයේ වෙළඳ සංගමයේ තීරණය කර ඇත්තේ. මේ අතර වයි 12 වර්ගයට අයත් ගුවන් යානයක් ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කිරීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි
එසේම PCR පරීක්ෂණ වලට ලක් කර නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියට වෛද්‍ය ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නීතිපතිවරයා අවසර ඉල්ලා තිබෙනවා. ලොව පුරා මාරාන්තික ලෙස පැතිර ගොස් ඇති මෙම වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින බව අප පසුගිය දින කිහිපේ පුරාවටම වාර්තා කළා. ඒ අනුව නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අද පෙරවරු 8ට කත්මඬු නුවර බලා පිටත් වූ UL 14/24 දරන ගුවන් යානය අද පස්වරුවේ යලි දිවයිනට පැමිණියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළඹිය යුතු නැතයි ත්‍රිනිකායික මහා සංඝරත්නය අවධාරණය කර සිටිනවා. ඒ අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකට සහභාගී වෙමින් මෙම හමුවේදී වැදගත් තීරණ රැසක් ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ත්‍රිනිකායික මහා සංඝරත්නය දැනුවත් කළා. කොරෝනා වෛරසය පාලනය නිරෝධායන ක්‍රියාවලිය ජනතාවට දුන් සහන සහ ඉදිරියේදී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. සමස්ත මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට මෙහිදී හිමිවන බවයි ත්‍රිනිකායික මහනාහිමිවරුන් ප්‍රකාශ කර තිබෙනේ. පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උබතෝකෝටික තත්වයකට පත් නොකළ යුතු බවත් පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මෙහිදී මහා සංඝරත්නය අවධාරණය කර තිබුණා. පැවති පාර්ලිමේන්තුව රටේ වත්මන් මූල්‍ය අර්බුදයට වගකිය යුතු බවයි මල්ලුතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමියන් පවසා තිබෙන්නේ. එමෙන්ම මෙබර වෙසක් උත්සවයේ විද්‍යුත්මාදී උපයෝගී කරගනිමින් නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත්කම මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා. ත්‍රිනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහා නායක හිමිවරුන් සහ අනුනා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. වැඩභාරගත්තවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා මා බලයට පත් කිරීම සඳහා ගෞරවනීය ඔබ වහන්සේලා විශාල මෙහෙවරක් කළා. ඒ මෙහෙවර මට කිසිදාක අමතවන්නේ නැහැ. ඒ වගේම මටත් අපේ රජය පවත්වාගෙන යෑමටත් අවවාද අනුශාසනා වගේම මග පෙන්වීම නිරතුරුවම මා ඔබ වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙනවා. මට නායක ස්වාමින් වහන්සේලා කීප නමක්ම කිව්වා. ස්වාමින් වහන්සේලාගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් හරහා අවවාද අනුශාසනා මග පෙන්වීම ලබා ගන්නවා නම් හොඳයි කියලා මා යෝජනා කරනවා. සෑම මාසකම තුන්වන සතියේ සිකුරාදා සවස 3ට මෙම ස්ථානයේදීම මෙම උපදේශක මණ්ඩලය රැස්වීමට යෝජනා කරනවා. අද වලපනේ ප්‍රාදේශීය සභාව රැස්වීමෙන් අනතුරුව එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. වලපනේ ප්‍රාදේශීය සභාව අද දින රැසූ අවස්ථාවේදී මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමක් පිළිබඳව ඇති වූ විවාදයක් දුරදිග යමෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සභා රැස්වීමෙන් අනතුරුව සභාවෙන් පිටත උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඔය
ඒ වචන ඔයා කියන්න යන්න එපා. අවසන්. ඔයා එහෙම කතා කරන්න එපා. ඔයා සභාපති කියන්නේ. හරිද? ඔයා ඇවිල්ලා අර චණ්ඩිගම ගෙදර ගියන් කතා කරන්න එපා. චණ්ඩිගම් ආදම්මේ නෑ. ඔයා හරි කිව්වනේ. ඒක කුණුවරේක ඔයා බලින්න. ඔයා මොකද්ද සවතුමා? මොකද්ද කියමු කුණුවරේ? ඔයා දැන් කිව්වේ? මොකද්ද කිව්වේ? ගෙදර ගියා වැඩ කියලා කිව්වේ. ඔයා මේක කියන්න ඕනේ. ඔයා කොහොමද කියන්නේ? සිද්ධියන් අනතුරුව බලපණේ පොලිසිය වෙත පැමිණි සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරිය සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මුලින්ම අද අපේ විපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ අවස්ථාව කතා කිරීමට අවස්ථාව ලබා නොදී එතුමාව සභාවේ බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහය දරුණා. ඒත් සමගම මේ වලපනේ කොට්ටාසේ ඇතුළත තියෙන රුපියල් රජෙන්ද රුපියල් 5000 බෙදීමේ ව්‍යාප්ති සම්බන්ධව විශාල ගැටලු කීපයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට තම හඬක් නැගීමට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒ ගැටලු ටික මාධ්‍යයට පවසන් යන වෙලාවේ වලපනේ ප්‍රාදේශීය සභාපති ඉතා කනගාටුවයි කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැනවැදුණා. එසේ එම සිදුවීම වුවද නිරෝධායන රීතියෙන් පවතින මෙම කාලවකවානුව තුළ එම නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මෙලෙස මහජන නියෝජිතයින් හැසිරීම සම්බන්ධයෙන් ජනතාවගේ තීරණය කුමක්ද? මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධ මාතෘකාව යළි දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන පසුබිමක මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානයේ විසින් විශේෂ මාත්‍රි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මහා මැතිවරණයේ තව මාස 3කින් කල් දෙමිය යුතු බවයි. රට තුළ උද්ගතිවේදි තත්ත්වය මත මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව සහ නොපැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් අතර උණුසුම් කතිකාවක් ගොඩනැගී තිබෙනවා. එවන් පසුබිමක මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහා මැතිවරණය තව මාස 3කටවත් කල් දෙමිය යුතු බවයි. එමෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනස් මකින් මහතා පෙන්වා දෙන්නේ ජූනි 20 වන දින වන විට මහා මැතිවරණ පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් සැකසෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි. එමෙන්ම පවතින වාතාවරණය තුළ සෑම පක්ෂයකටම අපේක්ෂකයෙකුටම ස්වාධීන කණ්ඩායමකට සිය මැතිවරණ ව්‍යාපාර පවත්වාගෙන යාමට සම තරඟ බිමක් සැකසීම ප්‍රායෝගිකව අසීරු තත්වයක පවතින බවයි කැෆේ සංවිධානයේ පෙන්වා දෙන්නේ. මේ වන විට ඇතැම් අපේක්ෂකයන් විසින් ආහාර පාර්සල් බෙදා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර ඇති බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පවසන්නේ මැතිවරණ නීතියට පටහැනි එම ක්‍රියාව නවත්වන ලෙස ජනතාව අසීරුතාවයට පත්ව ඇති මේ මොහොතේ බලපෑම් කිරීම සදාචාරාත්මක දැයි නැවත වරක් විමසා බැලිය යුතු වන බවයි. මෙම අවකාශය ප්‍රයෝජනට ගනිමින් රජයට හිතවත් පාර්ශ්ව පමණක් ඇඳිර නීති අවසර පත්‍ර ලබා ගනිමින් ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාර අරඹ ඇති අතර අනිකුත් පක්ෂ සහ කණ්ඩායම් මේ නිසා අගතියට පත්වන බවයි කැෆේ සංවිධානය අවධාරණය කර සිටින්නේ. මේ හේතුවෙන් නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් සඳහා අවශ්‍ය වන සම තරඟ බිමක් සැකසීම මේ වන විට දුෂ්කර වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා. මෙවැනි තත්වයක් තුළ තැපැල් ඡන්දය සඳහා ආයුධපත් කැඳවීම ආදී කටයුතු පවා නිසි පරිදි සිදු කර නොහැකි වාතාවරණයක් මතුවැති බවයි කැෆේ සංවිධානය සඳහන් කළේ. ජූනි 20 වනදා වන විට මැතිවරණයේ පැවැත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවැති බැවින් තව මාස 3ක කාලයකටවත් මහා මැතිවරණය කල් දෙමිය යුතු බවයි කැෆේ සංවිධානය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. මේ අතර ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලකණින් මෙලෙස සිය අදහස් පළ කළා. දේශපාලඥයෝ පාර්ලිමේන්තුව රැස් කරගෙන ආයි දෙගා නටන්න හදනවා. ඡන්දෙකට යෑම මේ කියන කාරණා නෙවෙයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ. මේ වෙලාවේ වැදගත් වෙන්නේ ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම. එනිසා දේශපාලඥයන්ට උමනා වෙලා තියෙන්නේ ඡන්ද කරලා අනවශ්‍ය විදියට වියදම් දරලා මේ යෝධයෝ ටික පෝෂණය කරන එක තමයි ආයි වෙන්නේ. අද අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කොරෝනා ප්‍රශ්නේ. මේ සම්බන්ධව එතුමාට කටයුතු කරන්න හැකියාව තියෙනවා. දැනට එතුමන් නීතියට අනුකූලව පාර්ලිමේන්තුව නගරයේ සුරක්ෂිත භාවය ගැන මම කතා කරනවා නම් මේ වෙනකොට කොළඹ නගරයේ අපි දිනපතාම කරන පරීක්ෂා තුලින් 0 තත්ත්වයකට ගේන්න පුළුවන් වුණත් මම විශ්වාස කරනවා කොළඹ නගරය සුරක්ෂිතයි කියලා තීරුම් බේරුම් ගත්ත දාට මධ්‍යම රජයේ තීරණයක් ගනීවි. ඡන්දේ පැවැත්වීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? අපේ පැහැදිලි කරලා තිබෙන එක තමයි කොරෝනා තත්ත්වය මර්ධනය කරලා රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව මැතිවරණය පවත්වන්න සුදුසු වෙන එක තමයි අපේ අදහස.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගියදා සෞඛ්‍ය අංශ පිළිබඳව සිදු කළ ප්‍රකාශ තරයේ හෙළා දකින බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියනවා මේ රටේ බෙහෙත් සිංගයක් තියෙනවා කියලා. මම දන්නේ එතුමා මේ හරියට හීනකින් නැගිට්ටද කියලා. එතුමා මේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටර ඉන්න කාලේ මේ රටේ රෝහලකට ගිහිල්ලා පෙරඩෝල් පෙත්තක් ගන්න බැරි තත්ත්වයකට පරිවර්තනය වෙලා තිබුණා. බෙහෙත් හොයා ගන්න බැරි තත්ත්වයකට පරිවර්තනය වෙලා තිබුණා. ඒ තත්ත්වෙට පත් කරපු පුජ්‍යලයාම ඇවිල්ලා කියනවා දැන් හොයා ගන්න බලන්න තියෙනවද බෙහෙත් තියෙනවද කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා මේ එතුමා කරපු ප්‍රකාශයේ තරයේ හෙලා දක්වන. දැන් එතුමා කියනවා මේ PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා. PCR පරීක්ෂණ වැඩි කරන එක රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට ඒ යුතුයකම සාවගකීම අපි හරියට කරනවා. ඒක බොහොම පැහැදිලිව කරනවා. අද රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය අමතිවරියක් ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමිය ප්‍රමුඛ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ අද සියලු දෙනා එක පවුරක් වගේ එක සහෝදර කැලක් වගේ එකට වැඩ කරනවා. එනිසා රටේ මේ කොරෝනා වසංගතය අපිට අවසන් කරගන්න පුළුවන් තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. මැතිවරණයේ පැවැත්වීමට පෙර COVID-19 වසංගතයේ ප්‍රථමයෙන් පරාජය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කොවිඩ් කැඳවන්නේ මාර්යා නම් COVID-19 අපි සටන් කරන්නේ මාර්යාත් එක්ක. ඒ නිසා මෙතනදී ඇයි අපි ඡන්දෙට බය කියලා සමහර කට්ටියන්. අපි ඡන්දෙට බය නෑ මාර්යාට බයයි. මේකේ සේමසේ ඡන්දයක් නෙමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය. මුඛවාඩම් දාලා ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද? මේ මුඛවාඩම දාගන්න. මුඛවාඩම දාලා මැතිවරණයක් කරන්න පුළුවන්. මුඛවාඩමේ සල්ගෙන කටවහලා ඡන්දෙ ඉල්ලපන් කියන එක. ඒ නිසා එහෙම ඡන්දෙකට යන්න බෑ මැතිවරණ කොමසාරිස්ට අපි කියනවා මාර්යාගේ මැතිවරණය කරේ තියාගෙන යන්න එපා. බැලට් පෙට්ටිය උස්සන් යන මිනිස්සු ඇඟිල්ල පාට කරන්නේ කොහොමද? ඇඟිල්ල අල්ලන්නේ කොහොමද මිනිහෙක්ගේ? කොවිඩ් තියෙන අතරතුරේදී අර මිනිස්සු ඇඟිල්ල ඒ මිනිස්සයා ග්ලව් එකක් දැම්මත් අනිත් මිනිස්සෙන් ගලවන්න එපයි. එයාගේ ග්ලව් එක ඇඟිල්ල පාට කරා. කිසිම විදියකින් මේක කරන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ මොහොතේ රට ආරක්ෂා කරන ජනතාව වෙනුවෙන් ඩොබියව කටයුතු කරන ආරක්ෂක අංශ පිළිබඳව කිසිවෙකුට චෝදනාවක් එල්ල කළ හැකිද? ගන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්විමේ අපේ රට වට බැඳි රන් වැට ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ සෞඛ්‍ය අංශ රටට ව්‍යසනයක් උවදුරක් ආපු හැම වෙලාවකම අපිව රැක්කා. තමන් ගැන නොහිතා ඔවුන් දිවා රෑ නොබලා තමන්ගේ ජීවිතය ගැන අබමල් රේණුවකින්වත් නොහිතා අපිව ආරක්ෂා කළා. ත්‍රස්ත ප්‍රහාරයන්, ගම් වතුර, නායෑම්, වසංගත, සුනාමි ව්‍යසනය, මහා ඉඩෝරේ වැනි ස්වාභාවික විපත්වලදී අපේ එකම රැකවරණයත් අපේ ආරක්ෂකයා උනේ ආරක්ෂකාංශ සහ සෞඛ්‍ය අංශ. අදත් මේ කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්ත වීම වළක්වන්න ආරක්ෂකංශ සමාජිකින් දවල් රෑ නොබලා අවුව වැස්ස ගැන හිතන්නේ නැතුව තමන්ගේ පවුල ගැනවත් හිතන්නේ නැතුව මොන්න තරම්නම් සේවයක් කැපකිරීමක් කරනවද? අපි කොහොමද අපේ ආරක්ෂකංශ අපිට කරන මේ සේවය අමතක කරන්නේ? ඔවුන්ට එරෙහිව කතා කරන්නේ? මේක කියන්න සිද්ධ වුණේ ඊයේ දවස වෙනකොට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 30 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳීමත් එක්ක ඇතම් තැන්වල මතුවලා තියෙන තත්ත්වයක් එක්ක මේ විරෝධාර නාවිකයින් එහෙ මෙහෙ ඇවිදලා නෙවෙයිනේ මේ රෝගයට ගොදුරුනේ. ඔබ දන්නවා ඒක. මතක නැත්තම් අපි මතක් කරන්නම්. ජායල සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා මුළු රටටම කොරෝනා බෝ කරන්න හිටපු පිරිසක් ඉලක්ක කරලා ඔවුන්ව අඳුනගෙන ඔවුන්ව ප්‍රදේශයෙන් ඉවත් කරන්න සහ ඔවුන්ව නිරෝධායනයට යොමු කරන්න මේ වැලිසර නාවික කඳවුරේ විරෝධාර සෙබළුන් කටයුතු කළා. එහෙම නොකළනම් ඔවුන්ට ආරක්ෂා වෙන්න තිබ්බා නාවික හමුදාවේ සෙබළුන්ට නෙවෙයි. අද වෙනකොට මේ ප්‍රදේශයට අවට ප්‍රදේශවලට වසංගතය පැතිරිලා මහා විශාල විනාශයක් වෙන්න තිබුණා ඔවුන් පිරිස සොයාගත්තේ නැත්තම් නාවික හමුදාව මැදිහත් වෙලා. සියත ප්‍රවෘත්ති අංශයට අපිට වාර්තා වුණු විදිහට දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය තමයි සෞඛ්‍ය අංශවලට පොලිසියට හමුදාවට ඒ වගේම අපේ රටේ හදිසි දුරකථන ඇමතුම් වලට දුරකථන ඇමතුම් ගලා එමින් තිබෙනවා. ඒ තමයි ඇතම් නාවික සෙබළුන් තමන්ගේ රාජකාරිය අවසන් කරලා නිවෙස් වලට වෙලා ඉන්නවා මේ මොහොත වන විට. මේ නාවික සෙබළුන් ආරක්ෂක අංශ සමාජිකයින් නිවාඩු අරගෙන ගෙදරට ආපු අය ගැන දිගින් දිගටම ඇතම් පිරිස් අහල පහල ඉන්න උදවිය දුරකථන ඇමතුම් ලබා දෙනවා. ඔවුන්ව පරීක්ෂා කරන්න ආරක්ෂක අංශ සමාජිකයින් නිවාඩු වෙවිලා ඉන්නවා.
ඔවුන් ගැන සැකයි කියලා. අපි ඉන්නේ කොතැනද? අපේ මානසිකත්වය කොතැනද තියෙන්නේ? මතක තියාගන්න ගෙදර ඇවිල්ලා ඉන්න හැම නාවික සෙබලෙකුටම ආරක්ෂකංශ සමාජිකයෙකුටම මේ කොවිඩ් වෛරසය වැළඳිලා නැහැ. ආරක්ෂකංශ බියුරෝදාර සෙබලුන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මේ විදිහට මානසික වටන්න එපා. ඔවුන් රිද්දන්න එපා මේ වෙලාවේ. ඔවුන් තමයි අපේ රැකවරණයට ඉන්නේ. ඇතමුන් මතු කරපු මේ අනවශ්‍ය ප්‍රශ්නයත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදාවට නිවේදනයකුත් නිකුත් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ නිවේදනයේ දැක්වෙනවා ශ්‍රී ලාංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයන් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් නිවාඩු මත තම නිවාසවල සිටින නාවික පුද්ගලයන් එලෙසම තැබීමට වැලිසර නාවික හමුදා කඳුරේ සෞඛ්‍ය පරීක්ෂණ පවත්වා මෙතෙක් පැවති සියලුම නාවික මෙහෙයුම් නැවත ආරම්භ කිරීමටත් හඳුනාගත් වෛරස ආසාදිතයින් රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමටත් කටයුතු කර ඇති බව නිවාඩු මත හෝ කඳවුරින් බැහැර සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමෙන් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම් දෙනවා 0112 හෝ 0117192251 ෆැක්ස් අංක 0112 44 1454 WhatsApp 0772201365 මේ අංක ඔස්සේ පමණක් තොරතුරු විමසන්න ඔබයි අපේ විරුවන් ඔබයි රටේ විරුවන් ඔබට ඔබ සැමට ජාතියේ ප්‍රණාමය देशे मुर देवता एली रे पुरा दल मीतिए නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලින්ගේ මිත්‍යාව මේ ඇඳින නීතියත් සමග දැක ගන්නට පුළුවන් වුණා. ඒ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත නොකර සාමාන්‍ය ජීවිතයට හුරු වීමේ පසුබිමක් තුලයි. ඒත් ඔබ ප්‍රවේශම් වන්න නොමිලේම කුඩු ගෙදරට එන නිසා. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ඇතම් විට ප්‍රකාශ කරන දෙයක් තමයි තමන්ට මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා මත්පැන් පාවිච්චි කරපු නිසා හැමදාම ඒක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතිනම් තමන්ට සාමාන්‍ය කටයුතු කරගෙන යන්නට බැහැ. විවිධ ආබාධ වලට ලක් වෙනවා කියලා. හැබැයි මේ කතාව අමූලික බොරුවක් බවට පත් වුණා දින 30ක පමණ කාලයක්. ගෙදරට වෙලා හිටපු මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වෙලාම හිටපු අයට එය ලබා නොගෙන ඉන්න සිද්ධ වුණා. හැබැයි උන් කොහොම හරි ගෙදර හිටියා. මේවා පාවිච්චි නොකර හිටියා. ඒයින්ම තේරෙන කාරණේ තමයි මත්පැන් මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මවාගත් බොරුවක් කියන කාරණය. අපි ඔබට ඊයේ ලබා දුන්නු පොරොන්දුවත් එක්ක අද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට අපි සම්බන්ධ කරගත්තේ දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා. සිගරට් අරක්කු විතරක් නොවේ හෙරොයින් ගංජා අයිස් වැනි මත්ද්‍රව්‍යත් මේ කාලෙදි ලබා ගන්න බැරුව ඒ අය ඒ ඇබ්බැහි වෙච්ච කය එහින් මිදවිලා තියෙනවා. ඉතාලම හොඳින් ඒගොල්ලෝ තමන්ගේ ජීවිත කටයුතු කරගෙන යනවා. හැබැයි අපිට ආරංචි වෙනවා මේ හෙරොයින් ගංජා ඒ වගේම මත් වතුර සිගරට් වගේ ඒවා නොඑක් බහුජාතික සමාගම් වලට අධික ලෙස තමන්ට ලැබෙන ලාභය දැන් අඩු වෙන නිසා ඒ අය මේ නිවෙස් වලටම ගෙනල්ලා මේවා ලබා දීම කූට ජාවාරම් කූට උපක්‍රම කරගෙන යන බව අපිට ආරංචි වෙනවා. සමහර වෙලාවට මේ මත්ද්‍රව්‍ය නොමිලේම තමන්ගේ ලබා ගන්න පිරිසට ලබා දෙන බවට අපිට ආරංචි තියෙනවා. හැබැයි ඒ පිළිබඳ ඉතා දැඩිව නීති ක්‍රියාත්මක කිරීමට අපි සියලු දෙනාම බැඳී ඉන්නවා. මේ නීති ක්‍රියාත්මක කරන බව මම බොහොම අවධාරණයෙන් කියන්න කැමතියි. හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහරු දැන් මේ මත්ද්‍රව්‍ය වලින් විශාල පිරිසක් ඉවත් වීම නිසා ගෙදරටම නොමිලේම කුඩු ගෙනත් දෙනවා. අපි හැමෝම දන්නවා දැන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් එක්කම තැබෑරුම් සහ මත් වතුර අලෙවි කරන ස්ථාන සියල්ල වසා දැමීමත් සමග මේවාට ඇබ්බැහි වෙලාව හිටපු පිරිස දැන් ඒවා කිසිම දෙයක් නැතුව බොහොම හොඳින් ඉන්නවා. ඉතාම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. කිසිම බෙහෙතක් විශේෂ බෙහෙතක් හේතක් ගන්නෙ නැතුව බොහොම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. එහෙනම් අපි සියලු දෙනාම දන්නවා මේක මහා රැවටීමකටයි අපි ලක්ුණේ කියලා. අපිට සිගරට් එකක් නැතුව මත් වතුර ටිකක් නැතුව ඉන්න බෑ කියලා හිතපු එක සම්පූර්ණ රැවටීමක්. දැන් මේ සති 3-4ක් තිස්සේ ඉතාම හොඳින්
तमंगे पौले खटयुत करगेन निवसटम वेला पौले सियलु दिनायक बहुम सतुटें मे गतकरन्न पुलुवंबा ओब सियलु दिनाटम वेटिला तियेनवा ए निसा मं इता करुणावें इल्लनवा ए मत्वतुर सा सिगरेट वलट अब्बहेवेंच යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ඔබට එයින් ගැලවීමට තියෙන ඉතාමත්ම වටිනා කාලයක් තමයි මේ කාලය. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.cetadeus.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොබෙමු හෙට උදැසන 6ට. ඔබට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.